Enjoy 1% merchant commission when you accept Lanka Pay cards. Contact these banks today. වර්තමාන රජය තීරණයක් කරන් තියෙනවා ලබන සති දෙක රට වහන්න. දැන් මේ රට වැහිම තුල පැහැදිලිවම අපි දන්නවා විශේෂයෙන්ම පාසල් පද්ධතියත් වැයෙනවා. එතකොට ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට රට ගෙන යන්න බැරුව තමයි රට වහන්න. එතකොට ඒවන රට වහන්න නැතුව ඒගොල්ලෝ යන්න තියෙන්නේ. මේක බරපතල ප්‍රශ්න තමයි ලංකාවේ 43 ලක්ෂයක් ළමයින්ගේ අධ්‍යාපනයේ නතර කිරීම. අපි දන්නවා පෞගිය අවුරුදු දෙකේ කොරෝනා ව්‍යාප්තිය තුල ළමයින්ට අධ්‍යාපනයක් තිබුණේ නැහැ. ඇතරම අවුරුදු දෙකක් ළමයින්ගේ අධ්‍යාපනය නැහැ. ඒ තත්ත්වල ආණ්ඩුව විසින් නැති කරගත් දේශපාලන ආර්ථික අර්බුදය තුලත් අද ළමයින්ගේ අධ්‍යාපනය නැති කරනවා නම් ඒකට වග කියන්න ඕනේ පැහැදිලිවම වර්තමාන ආණ්ඩුව. මොකද ඔවුන් තවදුරටත් මේ බලය රඳින්න උත්සාහ කරන්නේ. දැන් මෙතන දැන් වෙලා තියෙන මොකද්ද? අද මේ ඉන්ධන ලබා දෙන්න බැරිකම නිසා අද මේ ඒකට විසඳුමක් ගන්න පාසල් වහන්නේ. හැම ප්‍රශ්නෙකදීම අපි දන්නවා ප්‍රශ්නෙට විසඳුමක් හොයන්නේ ඉක්මනින් කරන්න පාසල් වහන එක. ඒකෙන් වෙන්නේ මොකද්ද? ළමයාගේ අධ්‍යාපනය නැති වෙන එක. මේ නැති වෙන අධ්‍යාපනයට වග කියන්නේ කවුද? අපි දන්න පෞගිය අවුරුදු දෙකේ අධ්‍යාපනය නැති වුණා. ඒකට විකල්ප ක්‍රියාමාර්ගයක් ආණ්ඩුව ඇති කරේ නැහැ. එතකොට දැන් ඒක තුල ළමයාට ඒක බලපෑවා. ඒ වගේම අපි දන්නවා දැන් මේ තත්ත්ව තුල විකල්පයක් නැහැ. අපි දන්නවා දැන් පෞගිය දවසේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී පැහැදිලිවම ප්‍රකාශ කරපු දෙයක් තමයි ඔන්ලයින් අධ්‍යාපනය සාර්ථක නැහැ කියන එක. ඒ සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන අමාත්‍යවරයා කිව්වේ. ඔහු සඳහන් කරේ ඔන්ලයින් අධ්‍යාපනය ලබන්නේ 35%කට අඩු පිරිසක්. ඒක නිසා මේක සාර්ථක නැහැ කියන එක අධ්‍යාපන අමාත්‍යවරයා අපව පිළිගත්ත කාරණාව. එතකොට දැන් මේකට විකල්පයක් ගන්න ඔන්ලයින් එනවා නම් මේ ඔන්ලයින් වලින් සමස්ත අධ්‍යාපනය සාර්ථක වෙන්නේ නැහැ. එතකොට දැන් මේ රටේ ළමයින්ගේ අධ්‍යාපනය මේ ආකාරයෙන් අයිවි කිරීම වගකීම ආණ්ඩුව පැහැදිලිවම බාරගත යුතුයි.